ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අමාත්‍යවරයෙකු සිටිය සමයේ ලබා දුන් දී තිබෙන වාහන දෙකක් පිළිබඳව තමයි ප්‍රශ්න කරන්න දෙවෙනි දවසටත් අද එන්න කියලා තියෙන්නේ. ඉතින් අපි දෙවෙනි දවසටත් ආවා. අපි බලමු අපි දන්නවා කොහොමත් අද එට්කා ගිවිසුම අත්සන් කරන්න අද එනවා ඉන්දියාවේ ඉඳන් ඇමතිවරියක්. ඒ සඳහා අවසන් තීරණාත්මක සාකච්ඡාව කරන්න. ඒව ගැන මේ රටේ සමාජ සංවාදයක් ඇති වෙන එක වළක්වන්න තමයි මේ අයට ඕනේ. එමගින් ඒ ගිවිසුම කඩිමුඩි අත්සන් කරන්න පොටපාද ගන්න. ඊළඟට දැන් අපිට කියනවා වාහනාව භාවිතය කියලා. දැන් මේ මගේ අතේ තින්නේ මහනගර සභා මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ බත්තර මුල්ල ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවන ලියුමක් අතිගරු ජනාධිපතිතුමාගේ කොළඹ දිස්ත්‍රික් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තන්ත්‍රයට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පත් කර ඇත. ඒ මහතාගේ රාජකාරිය සඳහා ලබා දීමට වාහනයක් දැනට අප ප්‍රවාහන සංචිතයේ නොමැති බැවින් සුදුසු වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට නිදහස් කිරීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි. මේ කියන්නේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහට පාවිච්චි කරන වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට එවන්නලු. ඒකේ මාසික කුලිය 150,000යි 105,000යි. ඊළඟට ඉතින් ඒ විදිහේ විශාල මුදලක් යොදවලා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියන්නේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්. ඔහුට වාහන දෙනවා. දැන් මේවා මේ දුවදුව කරන ගමන් තමයි ඉතාම අත්‍යවශ්‍ය සාධාරණ කරුණු වෙනුවෙන් අපි පාවිච්චි කරපු මොකක් හරි වාහනයක් තියෙනවා නම් ඒව ගැන හොයන්න. එට්කා ගිවිසුම අත්සන් කරගන්න රටේ ඔවුන් බලාපොරොත්තු වෙන අනෙකුත් අපරාධමය දේශපාලනමය අපරාධ ටික කරන්න ඒවට විරුද්ධව හඬ නගන මිනිස්සු මර්ධනය කිරීම සඳහා තමයි මේ උදේ හවා ගෙන්නන්නේ. ගෙන්න පීඩාවට පත් කරලා පුළුවන්ද කියලා බලන්නේ යටත් කරන්න. ඉතින් ඒ අරමුණ ඉෂ්ට කර වෙන්නේ නැහැ. ඒක අපි බොහොම පැහැදිලිව අවධාරණය කරනවා. ඒ වගේම අපි දන්නවා අද අපේ රටේ නීතිය කොයි විදියටද අවභාවිතයේ යෙදෙන්නේ කියලා. මේ ආයතනයේ හැදීමම ඒ අවභාවිතයේ ප්‍රධාන උදාහරණයක්. නීතිය නවන, නීතිය කෙලින් කරවන, තමන්ට කැමති නම් නීතිය නවන, තමන්ට කැමති නම් කෙලින් කරවන, කඩන තත්වයකට අද රටපත් කරලා තිබෙනවා. වෙනද මේව ගැන බොහෝම වේදනාවෙන් ප්‍රකාශ නිකුත් කරපු බටහිර තානාපති කාර්යාලය දැන් මරණින්ද ඉන්නේ. ඉතින් ඒ අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට වගකීමක් තිබෙනවා මේ මර්ධනකාරී මෙහෙයුමට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න.